ධර්ම දක්ෂිණාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැදම කොට වදාලෙ කරු දේශකයණන් වහන්සේ පෝජනය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ අවසරයි ස්වාමින්හන්ස සමන්තහා චක්කවාලිසු අත්‍රාගච්චන්තුදීවතා. අද්දම්මංම නිරාජස්සේ සුනන්තෝ සග්ගමොක්හදන් දම්ම සවනෙ කාලු අයන් බදන්තා දම්ම සවනෙ කාලෝ අයන් බදන්ත දම්ම සවනෙ කාලෝ අයන් බදන්ත නමුතස්සෙ භගවතුවර හතු සබ්බ ධම්මිසු අපපටිහත ඥානචාරස්සෙ දස බල දරස්ස චතු වීසාරච්ච විසාර දස්සෙ. සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්ස ධම්මරාජස්සෙ ධම්මත්සාමිස තතාගතස්සෙ සබ්බ්ුුණෝ සම්මාසම්බුද්ධස්ස නමුෝතස්සෙ භගවතුවර හතු සබ්බ ධම්මිසු අප පටිහත ඥාන චාරස්සෙ දස බල දරස්සෙ චතුවේසාරජ්්‍ය විසාර දස්සෙ සබ්බෙ සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස තතාගතස්සෙ සබ්බ්ුුණෝ, සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගෙවතු අර හතු සබ්බෙදම්මි සු අපපටිහත ඥානෙ චාරස්සෙ දසෙබලෙ දරස්සෙ චතු වීසාරජ්්‍ය විසාරදස්සෙ සබ්බෙ සත්තුත්ත මස්සෙ ධම්මිස්සෙරස්සෙ, ධම්මරාජස්ස ධම්මත්සාමිස තතාගතස්ස සබ්බ්්‍යුුණෝ සම්මාසම්බුද්ධස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේත මාගේ උතුම් නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවී මාගේ මොවින් වැරදි වචනයක් පිටනොවේවා මිති්‍යාදුෘෂ්ටික වචනයක් පිටිනොබේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බොද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුට වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැම දෙනාටම භාග්‍යෝතුන් වහන්සේගේම ධරමය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සතති ධර්මම අවබෝධ කරගනිත්වා සාධූ සාධෝ, සාධෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පිින්වත්න අද මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාල ස්ුවාසෝ දහසක් ධර්මස්කන්ධය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රභණය කරන්නටයි අද මේ උතුම් සද්ධර්මදානය මුළු මහත් ලෝකයා කිරහිම් මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්මදේශනාවේ දායකත්වේගෙන කටුතු කරනු ලබන්නේ මහරගම පදිංචි මොහන් ජිනසේන මහත්මා ප්‍රධාන පිින්වත් පිරිිස ඒ පිින්වතුන් බලාපොරොත්තු වෙනවා මේ ධර්මශ්‍යාව කැහැම දෙනාම බෙනුවන් මේ ධර්ම දේශනාවට දායකත්වය දරන්න. ධර්මදේශනාවට දායකත්වය දැරීම කෙල කියන්නේ මුළු මහත් ලෝකයාටම මහත් යහපතක් උදාකිරීම. ධානියන් අතර උතුම්ම දාානය. මෙ ධර්ම දාානය කියන අති උතුම් දාානය, මේ ලෝකේ කරග නිතාම දෘෂ්කරයි. සමහර රජවරු ධර්මය දුර්ලබ කාලවලදි පදහතරේ ගාථාවකට එක පදයකට පිහොතුනී තමන්ගේ රාජ්‍ය වනක් දෙන්න තරම් සෝධනමී හිටිය. එතරම් මේ ධර්මය එක පදයක් ගත්තත් පිොතුන වටිනවා. පිතුනී භාග්‍යිවතුන් වහන්සේ දේශනා කරපු ස්වාසූ දහසක් ධර්මස්කන්දී ඇතුළිම නිර්වාණය ගැබ්බවෙලා තියෙනවා. මේ ධර්මය ශ්‍රවනය කරන යම් කිසි ශ්‍රාවකයකුට එක ධර්ම පදයක් හරයට අවබෝධෝනු පිතුනි මේ ජීවිතේම මඟඵල ලබන්ට තරම් ඒ ධර්මකාරණා වේකිනට උපකාරයක් වෙනවා. එතරම් මේ ධර්මය පිගතන වටිනවා. නමුත් කවරදාකවත්, ලෝකයේ කෙනෙකුගේ සංසාරයේ වෙනස් කරන්නට බෑ දානයක් දීලා ආහාරපාන දීලා වස්ත්‍රාභරණ දීලා කිසි කලෙක මිත්‍යාදුෘෂ්ටි ගත්තෙකු සම්මාධිත්්‍යයහි පිහිටුවන්නට බෑ මේ කාරණාව පින්හතුනී පටහාගැනීම ඉතාම සංකීර්ණ කාරණාව ඒ තරන් අමාරුව මේ කාරණ වටහගන් නමුත් එවන් ඔතුම් සද්ධරම දේශනාවකට දායකත්තේ දැරීම කෙළ කියන්න පිංවතුනී ඉතාම වටින පූජාවක් කැටිට හඳුන්වන්නට පුළුව. හෙම අදදවස්සේ කාලයයක්ත් ඉක්මිලා තිබෙන නිසා අපි අදට නියමිත ධර්මදේශනාව අපි ආරම්භ කරම්. අපි මේ දවස්සල සාකච්ඡා කරගෙන යනවා බොහම විශේෂ වැදගත් මාතෘකාවා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකට පමණක් පාන්නට පුළුවන් සුවිශේෂී මහා ප්‍රාතිහාරයක් වන, යමකම හා ප්‍රාතිහාරය පිළිබඳවයි අද අපි මේ දේශනාවේ මාතෘකාව කරගෙන තියෙන්නේ. අපේ මේ වෙනහොට දේශනාවල් දෙකක් එහි පවත්වල අවසංකලා යමකමහා ප්‍රාතිහාරය ගැන කියවෙන තුංවෙනි දේශනාව අදදවස අපි පවත්වන්නේ. අපි පසුගිය සති දෙක පුරාවට කතා කලාා මේ ප්‍රාතිහාරය පාරණට හේතුවෙච්ච මූලික කාරණාවමොකක්ද කියලා තරජගහනුවර හිට පෙක්තරා සිටුවරේක් සතුම්වලින් පාත්‍රයක් හදලා එය උනගසක රඳවල්ලා අහසෙහි එල්ලලා ඉර්දිමත් රහතන් මහන්සිනමක් මේ පාතරය රැගෙනයන්නේ නම් ඔහුට පමණක් එක දෙනවා කියලා කරපු අභියෝගය හමුුවේ ශස්සාාස්තෘුවරුම ඒ පාත්‍රය අරගන්න ඇවිල්ලා ඔවන්ටඒක ගරෙන් අරගන්න බැරිවුණ. ඒ වෙලාවි පින්්ඩෝල බාරද්වාජ මහරහතන් වහන්සේ ඉරදිියෙන් වැඩම කල්ල මේ පාත්‍ර අර්ගෙනයනවා. ඒ වෙලාවිදී. භාග්‍යුතුන් වහන්සේ පි්ඩෝල බාරාත්්වාජ මහරහතන් වහන්සේට කතා කරල දොස් කියලා භාග්‍යතුන් වහන්සේ විනිය ශික්‍ෂා පදයක් පනවනවා මගේ ශාසනය කිසිම ශ්‍රාවකයෙක් මෙවැනි වූ යමක් කරලනේ. පලවිනි එක තමයි ඩඩු පාත්‍ර දැරීම සුදුසුනේ ලීියෙන් හදපපාත්‍ර භිචුණන් වහන්සේලට පිළිගන සුදුසුනේ දෙවෙනි කරුණ තමයි ප්‍රත්තිය නිසා ප්‍රත්්‍යය නිසා ප්‍රාතිහාරය පෑම සුදදුසුන එනි සාභි්ෂූන් වහන්සේරට විනිිය සිික්‍ෂා පදයක් පනවනවා මි සසිව්පස ලාබිය ලැබීමේ පරමාර්තීන් ප්‍රාතිහාරය පානටපා කියලා මේ කාරණාවත් තික්ක අ්‍ය තීර්ථකයෝ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංගරත්නයට අභියෝගයක් කළා ඕ නබියෝග කරනවා භාග්‍යෝතුන් වහන්සේට හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයකුට එඉඩ කියන්ඩ ප්‍රාතිහාර පානය හැටිය අපි පෙන්ඩන්න මො ද අපිළංගෝය ප්‍රත්්‍යය ලබාගනීම චේතනාව ප්‍රාතිහාරය පෑමක් නේ නමුත් අපිට ප්‍රතිහාරය පාන්න බැරිකමක් නෑ අපේ ප්‍රාතිහාරය බලන්න ට ඕන්න උන්වහන්සට ආරාධනා කර නමුත් අපි දන්නවා මේ මොෝුන්ගේ මේ ආයාචනය මොකක් පිණිසද බුදුරජාණන් වහන්සේ විනිී සිික්ෂාපදයක් පනෝපනිිසයි දැන් මේ විදියට ඒ ආරාධනාව කරන්නි නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භික්ෂූන් වහන්සේලාට විනිේ සික්ෂාපදය පැනෙීවට ඒක සික්ෂාපදයක්වත් භාග්‍යයුතුන් වහන්සේ අදාළනේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රාතිහාරය පාන බව පොරොන්දුුණා ඒ සඳහා භාග්‍යවතුන් වහන්සේ තෝර ගත්තා සැවැත් නුවර කොසොල්මහ රජතුමාගේ රාජධානයේ දකුණු වාහල් කඩ අබියස ගණ්ඩබ්බ කින්රුක්ෂමූලිය මේ ස්ථානී භාග්‍යවතුන් වහන්සේ ප්‍රාතිහාරය පාන සෝධන වෙනකොට එතනටත්ම අනි තීරතිකව ගිලබාද කළා නමුත් භාග්‍යතු වහන්සේගේ බුද්ධානු භාවයින් රියන් පණහක් උස රියන් පණහක් දුරට ශාකා පැතිරිච්ච මහා අඹරුක්ෂයක් භාග්‍යතු වහන්සේ ඒ ස්ථානයේ උන්වහන්සේ ග්‍යානු භාවින් මවනවා ඒහි ඉතාම විසිතුරු අඹගහක් එතැන් සිට භාග්‍යතු වහන්සේ මියමක මහාප්‍රාතිහාරය පානවා අපි ඒ කාරණාවට එනකං පසුගිය සති දෙකේ දේශනාවල් දෙකක් තුළින් අපි මේ කාරණාව ඔබට දේශනා කළා අද අපිට සාකච්ඡා කරන්නට තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ යමකමහා ප්‍රාතිහාරය පාලා උන් වහන්සේ ආවර්ජනය කරල බලනවා අතීත බුදුරජාණන් වහන්සේලා මෙවන් ප්‍රාතිහාරයක් පාලා ඉන් අනුතුරුවෝ මොකදද කලේකය එතකුට උන් වහසේ දකිනවා තීට බුදුරජාණන් වහන්සේලා මේ ප්‍රාතිහාරය පාලා අෞතිසා දෙෙව්ලොවට වැඩම කරලා මාතෘ දිවිරාජයා අරමුණු කරගෙන අභිධර්ම දේශනාව කළ බව. අපේ භාග්‍යතුන් වහන්සේ ඒ අනුව උන්වහන්සේ තීරණය කළා තෞතිසා දෙවලොට වඩින්න. බුදුරජාණන් වහන්සේ තුල්ල පවතින පිංහොතුනිමි ගන්න ලෝකේ කිසිම කෙනෙකොට හිතාගන්නට බැෑ. ධර්මී සඳහන් කරලා තියෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සතුවතිබෙන ගුණ දන්නේෙ තවත් එවැනිම සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පමණයි ඒ භාග්‍යවතුන් වහන්සේ වෙන කිසිම දෙයක් සඳහනො කර පංවතුන බුද්දුගුණ විතරක් කල්පයක් තිස කිව්වත් බුදුගුණ විතරක් කල්පයක් තිස කිව කල්පයට තියන දින ගන නිවරවෙයි නමු බුදුගුණු දේශනාවන නිවරවෙනනෑ ඒ තරන් පිවතුන බුදුරජාණන් වහන්සේ සතු ගුණ අනන්තයි එනිසා අචීන්තියයි හිත ලවර කරඩබේ මේ අචින්තයූ බුදුගුණ ගැන ඉතාම ගැඹූරින් ඉස්මතු වෙන කරුණක් උහන්සේ ෞවතිසා දෙව්ලෝට වඩින ආකාරය පිළිබඳු ඉස්මතුවෙනවා. භාග්‍යතුන් වහන්සේ ගණ්ඩබ්බ රක්ෂ මෝලේළඟගේ ඉඳලා තෞතිසා දෙව්ලොට වැඩම කරන්නේ පිංහොතුනී පියවරවල් දෙකක් තබලා පලවෙනි පියවර තබනවා මනුෂ්‍ය ලෝකයේ ඉඳලා යොදුුම් හතලිස් දෙදාහක් උඩින් තියෙන. යුගන්දර පරවතියට. දෙවන පාදිය තබනවා මනුෂ්‍ය ලෝක ඉදලා යොදුුම් අසූ හතර දහ කඋඩින් තියෙන මහමේරු පර්වතියට. පිහතුනි සිදු වූ ආශ්චර්රය කොච්චර සංකීර් රාචාරය දෙකිල කියනවනම් මේ මහා ආශ්චාරය බලාගෙනි හිටිය දස දහසක් සක්වල්වල්වලින් ආපු දිවිය බ්‍රක්්මියෝ. ඒ දිවිය බ්‍රහ්මියන්ට හිතා ගණ්ඩවක් බැරි වුණා. භාග්‍යවතුන් වහන්සේගේ පාදයේ ළඟට ර කියන පරවත දෙක නැමුණද එහෙම නැත්තං භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් ඔය කියන පරවත දක්වා එස වුනාාද මේ දෙකෙන් කුමකින් කුමක්සිද වුනාාද කියලා පංවතුනි හිතාගණඩ බැරිවුුණ එතකොට බලන්න පිංහතුන මේ කාරණාව හිතාගණ්ඩ බැරිවුුණේ සාමාන්‍ය පිරිසකට නෙවී එදා වැඩෙහිටපු භාග්‍යවතුන් වහන්සේ වැඩිනිිවිදිය දකින දිවිවරුන්ට බ්‍රක්්මියන්ටයි උන්වහන්සේලා අතරත් ධ්‍යාන තියන එරිදි තියන බොහෝ ප්‍රමාණයක් ඉන්නවා එවැනි පිරිසකට පින්ංහතුර මේ කාරණාව තේරුම් කර ගනි බැරි වුුණා මේ දෙකින් මොකක් දෙසිද්ධෝනය කියලා. පංහතුනි භාග්‍යවතුන් වහන්සේ ඒ පීවර දෙකින් තෞතිසාදෙව්ලෝට වැඩම කරනවා තෞතිසා දීවිලෝකෙ තියෙන්නේ මනුෂ්‍යලෝක ඉදලා යොදුුම් අසු හතරදාහ කියලි ැ භාග්‍යයවතුන් වහන්සේ තෞතිසා දෙව්ලෝවට වඩින බව දැනගත්තු දසදහසක් සක්වල දිව ්‍රක්මියෝ තෞතිසා දෙව්ලෝට ආවා ඒ ආපු දෙවිවරු දකිනවා භාග්‍යවුතුන් වහන්සේ පාණ්ඩුකම්බල්ල ශෛලාසනී දිසාවට වඩිනවා පාණ්ඩු කම්බල ශෛලාසනය කෙළ කියන්නේ ශක්‍ර දෙවියන්ගේ ආසනය ඒ ආසනී කොච්චර විශාලයිද යොදුන් හැටක් දිගයි යොදුන් පණහක් පලලයි යුදුන් පහළවක් උසයි. යොදුනක් සාමානීන් ගණනය කරගෙන තිබෙනවා සැතපුම් දහයක් විශාලයි කියලා. සැතපුුම් දහයක දිගතම එක යුදුනක් කියල කියන්නේ. එතුට යොදුම් හැටක් දිගයි කියල කියනකොට සැතපුම් හයසික් දිගයි යුදුන් පනහක් පළලයි කියනකොට සැතපුම් පන්සීයක් පලලයි යොදුන් පහලවක් උසයි කියල කියනකොට සැතපුුම් එකසිය පණහක් උසයි මේක තමයි පාණ්ඩු කම්බල ශෛලාසනය දිග පල ස පිොතුනී දැන් භාග්‍යොතුන් වහන්සේ ඔය කියන පාණ්ඩු කම්බල ශෛලාස නේවේතියනවා දැන් දෙවිවරු පිහතුනි තවතිසා දෙවුලොවට වැඩම කරලා තියෙන්නේ බුදුරජන් වහන්සේ බලන්න්න ඔය අතර සමහරයාව භාගතු වහන්සිකින් බණහන්න සමහරයාව භාගතු වහන්සේ කෞුද කියල බලන්න මෙහෙම පින්වතුරි භාගතුන් වහන්සේ ළඟට ඔයි කියන පිරිස ආවා හැවද කොච්චර ප්‍රමාණකින්දමි ඇවිලිෙන්නේ සක් කොළවල් දහදාහකි තස්ස දහසක් සක්වලවල් වලින් තමයිදමියය විල්ලි. පංහොතුනි ඒ දෙවිවරු සියල්ලෝටම තෞතිසා දෙවුල්ලෝක පිංහොතුනි ඉඩකඩ ප්‍රමාණවත් නෑ ඒ නිසා ඒ ආපු දෙවිවරු තමන්ගේ ශරීර පිංොතුනි කුඩා කරගත්තා කොච්චරකටද ඉදිකඩු තුොඩක් තියන්නට පුළුවන් පුංචීඩක දෙවිවරු හැට දෙෙනෙකුට ඉන්න පුලුවන්සේ ඉදිකඩ තුඩක් මේ කොහේර තැක තියන්න ඒ ඉදි කටුදුට තියෙන තැනට යන ඉඩ ප්‍රමාණයක් තියෙනවනේ. අන්න එවැනි පුංචි ඉඩ ප්‍රමාණයක පිහතුන දෙවිවරු ශරීරකුඩා කරගත්තා පණහක් කැටක්කින්න පුළුවන්ගෙන විදියට. පිඟත්නී ඩැන් මෙහිම දෙවිවරු ඇවිිල්ල. භාග්‍යෝවතුන් වහන්සේ දිහා බලාගිෙනඉන්නවා භාග්‍යියෝතුන් වහන්සේ පාණ්ඩු කම්බල ශෛලාසනය වෙත වඩිදවා. ඒ වෙලාවේදී, සමහර දෙවිවරන්ට පිංහොතුනි මනිිෙම හිතෙනවා. බලන්නකු භාගතු වහන්සේ පාණ්ඩු කම්බල ශෛලාසනී දෙැෙන් වාඩි වුනාම, කොච්චර ඉඩ ප්‍රමාණෙක් ඉතුරු වෙනවද. මොකද ශෛලාසනී දිගඵලලට අනුව භාගතුරහන්සගේ ශරීරී තාමකූඩයි. දැම්මේ දෙවිවරුන්ට හිතෙනනවා භාග්‍යවතුන් වහන්සේ අර පා්ඩුකම්බල ශෛලාසනී වාඩ වුනාම පිංහොතුන සැතපුොම් හයිසී දිග පන්සීයක් පලලමි ආසනී, සම්පූර්ණනිම භාගතුනහන්සට යන්නේනේ ඉතාම කුඩා ප්‍රමාණියයි යන්නේ දැන් මේ දෙවවරුන්ට හිතනවා අර භාග්‍යොතුන් වහන්සේ වැඩ හිටියම්ම ඉතුරුවෙන ප්‍රමාණය තියෙනවනං තව කීදෙන කොට හිතරුවෙන ප්‍රමාණී ඉඳගෙන පාඩිවිනිි තිබන නේති කියලා දැන් මෙහිම දෙවිවරු හිතනකොට එක භාගතු වහන්සට පීෙනවා. භාග්‍යතු වහන්සේ කාරණාව දැන ගත්තා සමහර දිවිවරුමිනිමිහිම හිතනවා කියලා ඒ වෙලාවේදී භාග්‍යවතුන් වහන්සේ පින්හතුනේ ගිහිල්ලා අර පාණ්ඩුකම්බල ශෛලාසනයේ වාඩි වෙනවා. ඒ ආසනී වාඩිවෙනකොට පංවත්නී රැස්වලා හිටපු සියලු දීව්‍ය බ්‍ර්මය පුදුමයට පත්කරෝමින් භාගතුරන්සේ වැඩේ නාසනය දිහා බලනවා භාග්‍යවතුන් වහන්සේගේ පාංසුකොල චීවරෙන් දෙපැත්තෙන් ආසනය දෙපැත්තෙන් බිමට ඒ පන්සුකෝල්ල සිවර කඩාගෙන වැටිල කියලා ඒදදිවරු බ්‍රක්්මන්ට පේනවා. බල නරතරම් විශාල ආසනී භාග්‍යතු වහන්සේ වැඩඉන්න භාග්‍යතුන් වහන්සේගේ පාන්සුකෝල්ල චීවරයේ කොන් දෙක ඒ ආසනී දෙපැත්තට වැටිනවා. ඒ වෙලාවේදී රැස්්‍රලා හිට පො දෙවියන්ට බ්‍රක්්මන්ටයි හිතාගණඩට බැරි වුණා භාග්‍යවතුන් වහන්සේගේ ශරීරයේ ප්‍රමාණයට මේ ආසනය කුඩා වුනාද එහෙමනැත්තං ආසනයේ ප්‍රමාණයට භාග්‍යතුන් වහන්සේගේ ශරේදයේ විශාල වුණනාද කියලා මේ දෙකින් මොකදදුනේ කෙළ පින් තුනි කාටවත් හිතා ගන්න බැරි වුණා. පිත්න මේ කාරණාවක් කොයිතරම් විශේෂ කාරණාවක්ද කෙළ කියනවනම්. දෙවියන්ටේ බ්‍රක්මන්් ඇයිත්වවිං තුන දෙකින් මොකද වුණනේ කළ හිතාගණ්ඩ බැරිවු. හිතන බදුරජාණන්හන්සේ තුළ පවතින මේ ධ්‍යාන විශෂයේ කොච්චරාචින්න්තියයිද. භාගිතු වහන්ස වි ධ්‍යනවිෂයත්ින්තතිය. මේ කාරණාවට පුංචි අමතර කරුණක් අපි මතක්කළෝත් දවසක් අසුරලෝකයේ ඉන්න රාහු අසුරයා සාමාින් රාහු අසුරයා බුදුරජාණන් වහන්සේව දකින්න කවදාවත් භාගතු රහන්ස ළට ගිහිල්ලන. නමුත් මේ අසුරුලෝක ඉන්නවා වේපචිති අසුරයා පහරාද අසුරය කියල තවත් අසුරියෝ දෙන්නේ මේ වේපචිත්ති අසුරයි පහරාද අසුරයකිින් අසුරියෝ දෙන්නා බුදුන් සරණගිය පුශ්‍රාවකෝ දෙන්නේ නමුත් රාහු අසුරයා කවරදාකවත් පිංහතුන භාග්‍යවතු වහන්සේවදක්කින්න කියියනේ ඇයිඒ රාහු අසුරයට පිංහතුන ලුකූ මානයක් තිබුණා මොක දෙමාන්‍යය රාහු අසුරයගේ ශරීරයේ විශාලත්වය යොදුන් හාර්දහ සටසීයයි. යුදුන් හාරදා සටසීයක් විශාලයි රාහු අසුරයගේ ශරීර ප්‍රමාණය එන අතිවිශාල ශරීරයක් තිබිල තියන්නේ. මේ රාහු අසුරය හිතනවා මම බුදුරජාණන් වහන්සේව බලන ගියොත් ඒ භාග්‍යතු වහන්සේගේ ළඟයි මට හිස නමන්න වෙනවා. ඇයි දැංගරාහෝ සුරය හිතන් ඉන්නේ බුදුරජාණන් වහන්සේ තාම කුඩාශරීරයක් තියෙන කෙනෙක් කියලා. ගො මනුෂ්්‍යලෝකේ මිනිසුන්ගේ මට්ටමින් තමයි දැන් මේ රාහවා සුරය හිතන්නේ. ඒ වෙලාවේදී රාහෝුවසුරයා ගත්තු තීරණය තමයි මම කවර දාකවත් බුදුරජාණන් වහන්සේ ව දකිනයන්නේ කියලා. මොකක් නිසාද අර නැමෙන්න්නට තියෙන අකමැතිකම නිසා. පින්වත්නී, පහාරාද අසුරයයි වේපච්චිති අසුරයයි දෙන්නා බුදුරජාණන් වහන්සේව බලල උන්වහන්සගේින් බණ අහල අසුරලෝකෙ ටැවිල්ලා පරිවාර අසුරයන්ට මේ අසුරියෝ දෙන්නා දැකපු භාග්‍යුතුන් වහන්සේභ වර්ණනා කරනවා. දැන් ඒ වර්ණනාව මේ රහ අසුරයටට අහන ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේ ගිරූපකාය භාග්‍යෝතුන් වහන්සේ කතාබහ කරන පිළිවල වඩින පිළිවල මේ හැමෝ දෙයක්ම බොහම රසවත්තිදියට හසවත්තිදියට අර අසුරයෝ දෙන්න අසුරලෝක වරණනා කරනවා. දැංමි රාහු අසුරයක් කොයිතරං අකමැති සිතක් තියාගෙන ඉන්නකෙනෙක් වනනාත් මොන්න තරා මකමැති තක් තියාගෙන ඉන්නකෙනෙක් වුණාත් පත්න මේ වර්ණනාව අහගෙන ඉන්නකොට තමන්ට තමන්ගේ හිත පාලිනය කරගඩ බැරිවුුණ මොකක් නිසාද ඒ තරම් වරණනා කරනයේ බුදුරජාණන් වහන්සේ බලන්නැතුව පනි හතුර කෙනෙකුටුනත් හතුරෙකුට වනත් තමන් හතුරුකන් කරන හතුරගේ යම්කිසි විශේෂතාවයක් තියෙනවනම් ඒ විශේෂතාව බලන්න හරි ආසයි දැන්ම රහ අසුරියගේ තන්හාාවත් පිඟතුන ආන්න ඒ විදිර පරිවර්තනය වුණා. කොයි තරම් මාන්‍යයක් තිබුණත් මේ අසුරියෝ දෙන්න වර්ණනා කරන ඒ බුදුරජාණන් වහන්සේගේ රූපකාය බලාගෙනී නාසාාවක් ඇතිවුණා. ඒ විලාවිදී රාහු අසුරයා දවසක් තිීරණය කරනවා භාග්‍යතු වහන්සේ බලනයන්ට. දැං රාහු අසුරයා මිහිම තීරණය කළ බව බුදුරජාණන් වහන්සේ දනගත්තා මහා කරුණ සමාපත්තිඥානී මුළුමහත් ලෝකයා කිරහිම උන්වහන්සේ බුදු ඇසින් දකිනකොට මිරාහු වසුරය හිතන සිතුවිල්ල පිළිබඳ භාගතු වහන්සගේ ඥානයට ගෝචර වුණා භාගතුරැන්සේ දකිනවා මිරාහු අසුරයටම බවේදීම මාර්ගඵල ලබන්නට පුළුවන්ඥානයක් ඥානයක් තීරවා කියලා ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දක්කිනවා මොහුගේ ළඟතිබෙනමි මාන්‍යය. ඒ මාන්‍ය නැති කරලා ධර්මදේශනාවක් කරගන්නට පුළුවන් නම් මිරාහුවසුරට මේ භවේදිම මේ භවේදිම සසරමක කිටිකරගන්නට පුළුවන්. දැංරාහුව සුරයා බුදුරජාණන් වහන්සේ බලන්නට එනවා මේ මොහොත තමයි රාහු අසුරියව සසරින් මුද වගන්්ට පුළුවන් හොඳම වෙලාවකිලි හිතලා භාග්‍යයුතුන් වහන්සේ. රාහු අසුරයාට ගැලපෙනිවිදියට උන්වහන්සේ වැඩිඉන්නවා. රාහෝසරට ගැලපෙන විදිර උන්වහන්සේ වැඩිඉන්නවා. දැන් රාහු අසුරයත් එනවා බුදුරජාණන් වහන්සේව බලන්න. දැන් රාහු අසුරයා ඉදිරිපසින්ම කෙලින්ම්ම ආවතින් බුදුරජන් වහන්සේට මොන ගැහන වෙනවා. එහමනොත් එහමනොත් මට බුදුරජාන් වහන්සට කතා කරන්න වෙනවා. ඒම කතා බහ කරනකොට මට නැමෙන්න්න වෙනවා ඒකට මං කැමතිනේ. පසුපසින් ගියයාට බුදු හාමුදුරගේ මෝන බලන්නත් බෑ. එනිසා භාග්‍යවතුන් වහන්සේ සැතපෙන ඊරිියව්වකින් වැඩඉන්නවනම් මට බලන්න පොළුව. කොහොමද පාදියන්දික දෙ පැත්තිගි හිල්ල ඒ පාධියන් දෙක ළඟ ඉදගෙන බුදු හාමුදුරන්ගේ මූන ලන්නන්නේ දැන්මේ හසරෙගේ සැලසමූි. එහෙම හිතහිතා ඉන්නකොට පිතුනී දවසක් කොන්න රාහු අසුරයා භාග්‍යතුන් වහන්සේ බලන්ඩඉනවා. එහෙම එනකොට භාග්‍යවතුන් වහන්සේ සැත පෙනනීරියාවෙන් වැඩඉන්නවා. හ අසුරයා බදුජාණන් වහන්සගේ පාදයන් දෙක පැත්තිෙනවා දැ යොදුන් යොදුං හාර්දාස් අටසීයක් විශාල්ල ශාල ශරීරයක් තියනම රාහු අසුරයා භාගතුනහන්සගේ පාදියන් දෙකළඟින් ආවා පාදයන් දෙකළඟ ඉඳලා රාහු අසුරයා භාගතුනහන්සගේ මුහුණ දෙස බලන්න උත්හ කරනවා කොහොමද ඇගීලී තුඩු වලින් ඉහලට ඉස්සීසි ඉන්න තැන ඉඳල්ලා උඩ පනිමි තමයි දැ භාගිතුන් වහන්සේගේ මූුණු බලන්හත බලන්න පින්වතුන රහු වසුරය හිතාගෙන ආවේ කොහොමද. හිතාගෙනනම් ආවේ භාග්‍යවතුන් වහන්සේගේ භාග්‍යතුන් වහන්සේගේ මූනම පිටතින් ඉඳල බලල යන්න. නමුත් මේ තමන්ගේ ශරීරයේ පිළි බඳ තිබිච්ච මාන්නේ නිසා රාහ වසුරයා පාදයන් දෙක ලඟි ආවා භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් දෙක දැන් රාහ වසුරයාගේ ශරීරයටත් වඩායි හෙළින් තියෙන්නේ. ඒ තරන් භාගිතුන් වහන්සේගේ පාදයන් දෙක විශාල වෙලා ඒ නිසයි රාහු වසුරයා භාගතු වනහන්ස පාදය ලගේ දෙ නිස්සේස් ීම ාගිතු වන්හස මෝන බල. ට මට හිතන විදිටරමම්ම කියන්නේ තාපයේ හාහ පැත්තින් දෙගෙන තාපය අනි පැත්තින්නෙ කෙනනෙක් දිහා බලනවා ඔහුත් එක කතා කරනවා වගේ තාපෙන් හපැත්ති මොනුවද තියනෙ කෙලා මෙහා පැත්තින්නෙකිෙන බල නොත්හ කරන වගේ නොකද තතාපේ උසයිනන් තමන්ට වඩා එක්කො පොඩ්ඩක් කරස්සෙනවා එමනැත්තැං ගුඩ පයිනවා ආනෙ වගේ තමයි පින්ං වොතුන දැන් රාහ සුරත් භාගවතුන් වහසේගේ පාදයන් ලගින්ෙන් ඇවිල්ලා. භාගෙතු වහන්සගේ පාද්‍යයන් වලින්ගි හෙලට එස්සවී එසවී ඉස්සීසී බලනවා. භාගිතු වහන්සේ වෙලාවෙ මේේක දැකලා ඔහුගෙන් අහනවා රාහු වොනොවද බලන්න කියලා. ඒ වෙලාවෙේදී ත්‍රහ සරය කියන ස්වාමිනිිමය බහසගේ මූුණ බලන්නාව. භාගවතුන් වහන්සේ වෙලාවෙේ රාහ අසුරයට කියනවා රාහ සාරා සංක්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම මම රිජුවදන්දීපු නිසා. කවද්ධාවත්රා හෝ මගේ මූනදිහා රිජුව ඇවිල්ල බලනෝමිනිසාක්. හොරෙන් වක්‍රයෙක් වක්්‍රාකාරෙන් ඇවිල්ලා කවද්ධාවත් පලනවෑ කළ භාගතුහන්සේ සීපත් කරනවා. භාගතු වහන්සේ සංසාරයේ රිජුව දන්දීපු නිසා භාගිතුරහන්සගේ මුණ කවදදාවත් හොරෙන් බලන්නබ එක විශේෂ කාරණාව අපි හේතුම දෙ අපි ඉදිරිපස යමයි දිහා බලාගෙන ඉන්නවා ඉදිරිපිට බලාගෙන හිටියට පින්වතුනම දක්කුණු ඇහැ පැත්ත තියෙන දේවල් අපට පේනවා එමනත වම්පැත්තේ ඇහේ ඒ පැත්තට තියෙන දේවල් ඒ එහැට පේෙනවා බුදුරජාණන් වහන්සේගේ රූපයේ දිහා කව දාවත් එහෙම බලන්නබේ. බල්ලවනන් රිජුවම රජුසිතකින් තම බලන්නට ඕන එම නඇතියටට පිින්හතුන භාගයතුරන්සේ පෙන්නේ. ඇයි එහෙම වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සංසාරයේ පපුරාවටම රිජුවදන්දීපු නිසා. මොකද මේ රජුවදන් දෙනම කියල කියන්නේ. පං අත්නී භාග්‍යවතුන් වහන්සේ සසරේ පාරමිතා පොරනකොට යම් තවත් කාටහරි දෙනවා කියල කිව්වෝ යම්කිසි දෙ තවත් කාටහරි දෙනවා කියල කිව්වෝ පංහතුනි ඒක එකන්නේ වාරයම දෙනවාමයි බැරි වෙලාවක්වත් ලක්ෂයක් දෙනවා කිය කිවොත් ුුවමතරම ලක්ෂහයක් අද්දී ලැයි ඒන අතර කරන්නේ එතරම් ධන වීර්යක් මහබෝසතානන් වහන්සගි හිත තුළති බිල තියෙනවා උන්වහන්සේගිමි ධන හිතට බාධ කරන්ඩ මේ ලෝකේපින් ඔතුනි කිසිම කෙනෙකොට සමර්ධ භාවයක් ලැබිලනේ අඩමතරම මාරයයටත් ැරි වෙලා තියෙන. අදිිරංගාර ාතකයේදී පින්වතුනී කතාාව වෙනවා අපේ මහබෝසතානන් වහන්සක භවයක සිටුවරයෙක් වෙලා ඉන්නකොට ඒ සිටුනිවසට පසේබුදුරජන් වහන්සෙනමක් පඩිනවා. සිටුවර අහනිකට පාත්‍රයේ ගින්වාගෙන ධානතිික පාත්‍රරයට දාගෙන භාගතු වහන්සට පූජ කරනය නවා. එහෙම යනකොට පාපී මාර්ය මේයක දැකලා හොඳම අවස්ථාවක් මට මීවිලාව උදා වනා කියලා බෝසතාානන් වහන්සේ වැඩීන්න පැත්තයි පසේ බුදුරජාණන් වහන්සේ වැඩන්න පැත්තැයි අතර මැද මහා ගිනිවලක් මවනවා. හැබැ අපි බෝසතන් වහන්සේ දෙනගත්ත මේ මාරිය කියලා. බෝසතානන් වහන්සේ ළඟට ගිහිල්ල කියනවා ඔබ පාපී මාරියනේද මාරය ඔබ බොහම දරුණු අකු සැලකරමයක මේ කරගත්ති. නොබගේ අව්‍යතාවය මෙධානය නතර කරන්න. මොකද මේ විලාවෙ ධානී නතරකරොත් පසේ බුදුරජාණන් වහන්සේට අ තානයක් කරන්න පුළුවන්. එවිතරක් නෙවෙයි බෝසතානන් වහන්සේගේ ධානයට තාානයක් කරන්නට පුළුවන්.මන්න මේ නිසා මාරයම මෙිහෙම ගිනි වලක් මේවා. ෝසතාන් වහන්සේ මාරයට අභියෝගයක් කරන හොඳයි මාරපි බලමු කෞුද දිනින්නේ කියලා නුබේ මාර බලයද මගේ ශ්‍රබ්ධහවේ බලයද වඩා වැදගත්තෙන්න්නේ කියලා අපි බලමුොයි කියලා බෝසතාණන් වහන්සේ ධානපාත්‍රේ හිසමත තබාගෙන පසේ බුදුරජාන් වහන්සේ දිහා බල්ලා ඒ පසේ බුදුරජාණන් වහන්සට කියරම ස්වාමීණී මං ඔබ වහන්සට මේ ධනපාත්‍රයේ පූජ කල්ලිව ස්වාමීණී බැරි වෙලාවක්වත් මම මේ ගින බුරපුුරා ගිනි දැල් නගෙන මේ වලමතින් ඇවිල ඔබහන්සේට දානෙ ටික මට පූජ කරගන්න බැරි වුුණොත් ස්වාමීණි මේ ධානය ඔබහන්ේ බාගන්නක මං බහසට පූජ කළේ රැකිවා. එහෙම කියලා මහබෝසතාණන් වහන්සේ අර බරපුරා නැගෙන ගිනි ලට අඩිය තියනෙන. හරියට බෝසතාාණන් වහන්සේගේ පාදයේ පිළිගන්න වගේම ගිනිවල්ල මැදිින් මහාරත් නිලුම් පිියුමක් පිපිලා ඒ පියවුම මතතිබිච්ච රේනු පහි ගැටිලා ඒරේනුටටික ආකාසතලයට විහිදිලා බෝසතානන් වහන්සේගේ මුළු සිරුරම පින්වතු රේණු වලින් නැහැවිලා ඒ නිලුම් මල මතිීමම ගිහිල්ලලා භාගතුන් වහන්සට දාන පාතරය පූජා කළ බලන්න පිතුන අපේ මහ බෝසතාානන් වහන්සේගේ තිබිච්ච වීරිය කොයිතර මසස්වීරිය අද්ද පිවතුනේ තිබිල තියෙන්නේ. එනිසා බෝසතාානන් වහන්සේ පාරමීපුරණ ජීවිතවල කවදාවත් පංවතුනි උන්වහන්සේගේ දානයට බාධ කරඩ මේ ලෝකෙ කාටවත් බැරිවෙලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ඒ තරමටම වීර්වන්තව දන්දීල තියෙනවා. රාහ් අසුරට කියන්නේ එකයි රාහු මම සංසාරයේ පුරාවටම සංසාරය පුරාවටම රජුව දන්දීපු නිසා කාටවත් මගේ රෝපේ දිහා. රිජුව බලනම හැරෙන්න හොරෙෙන් බලන්න බැයි කෙලකව්වා. පිවතුන භාග්‍යවතුන් වහන්සේ රාහෝ අසුරයට මේ විලාවේ ධර්ම දේශනාවක් පවත්වනවා. ඒ දේශනාව නිමාවට පත්වෙනකොට රාහෝවසුරේ ධර්මාව බෝධයක්ත් ලබනවා. එතකොට බලඩමී මහ භෝසතාාණන් වහන්සේගේ කාල ඉඳලමී කරපු මහා පු්්‍ය බලයටයි භාගතු වහන්සට ඒවගේ මහා ආනුභාවයක් ලැබුණි. එතුළ බලන්ඩ බුදුරජාණන් වහන්සේගේ කිසිීම ශක්තියක් කිසිම ගුණයක් පින්වතුනි පටම ලෝක ලගු කරන්නට බේ ඒක මෙතැල සඳහන් කරන්නේ භාග්‍යතු නහන්සේගේ ්‍යාන විශය ගත්තත් පිංහතුයි ඉ්‍යන විශ්‍යයත්තචින්තියයි හිතල නිමකරනටබේ මේ වගේ කාරණවල් බහෝ ප්‍රමාණයක් පිින්වතුන අප පට මේ ධර්මී උදාහරණන සහිතව විස්තරට පුළවා නමුත් කාලවෙේලාව නිමාවට පත්තලා තියෙන නිසා අපි අදදවසබට විශේෂ කකාරණාවක් ම ිහිසී පත් කළේ භාගතු වහන්සේ තෞතිසා දෙව්ලවට වැඩම කරවාාකාරය පිළිබඳව. එතනදි භාගතුහන්සේ භාගතුනහන්සේ වඩිනකොට සිදුවෙච්ච මී මහා ආශ්චාරියත් එදා දස දහසක් සක්වලවල් වලින් ආපු දිවවුරු බ්‍රක්්මයෝ ඔගේ දෑස්වලිමික දැකවලා ගත්තා. ඒ තරමටම භාග්‍යතුනහන්සේගේ පින්හතුන ගුණ අනන්තයි අචිින්තය. කාරනාව ඉතාම හොඳින් ඉස්මතුවවෙච් ස්ථානයක්ක් නිසාමම් මේ කාරර්ණාව දීර්ග වෙලාවක් කරගෙනනෙමි විස්තර කිරීම කළේ මොකදේ තරමට මේ කාරණාව අපට බුද්ධහානුස්සතිය උපදවන්නට තරම් ශක්තිමත් භාගතු වහන්සේගේ අනන්තු ගුණාතර විශේෂගුණයක් නිසා භාගිතුන්හන්සේ එදා පාණ්ඩුකම්බල ශෛලාසන වැඩයිඳගෙන අභිධරම දේශනාව ආරම්භ කරන්න හදනකොටම භාගතු නහසගේෙ ළඟට මොලින් ඇැවිල්ල වාඩෙවුණ පෙන්හතුනි අංකොර දෙවියොයි ඉන්දක දෙවියොයි කෙළ දෙවොරු දෙන්නේ. එක්කෙනෙක් අංකොර දෙවියෝ අනිත් කෙන ඉඳක දෙවියෝ. භාග්‍යතු නහසේ මදවෙලාවක් බලාගෙන ඉන්නවා එතනට ආපෝ ඒ අංකොර දෙවියෝ තු යොදදුන් දුොළහක් බුදුරජාණන් වහන්සේ ම ගැහැරලා පසට ගියා යුදුන් දුළහකා පසට ගියා මොකක් නිසාද පංත්න මෙතන බොහොම විශේෂ කාරණාවක් සඳහන් කරනවා අංකුර දෙවියන්ට වඩා මහේෂාක්‍ය බලවත් දෙවිවරු එතනටාපපු නිසා මහේෂක්්‍ය බලවත් දෙවිවරු එතනට ආපොනිසා අංකුර දෙවියන්ට යොදන් දොළහක් ආපසට යන්න වුණ මේ කාරණාව පංහතුනි බෝම විශේෂ කරුණා මෙතරද ස්මත් වෙලා තියෙන් නිමේ දෙවිවරු ළඟතියෙන විශේෂ ගුණය සත්පුරුෂ ධර්මියයක් මොකද දෙසත් පුරුෂ දධර්මය තමන්ට වඩා බලවත් තමන්ට වඩා වැඩි හිටියයට ඉදි ලබාදීම. මේ මේ කාරණාව පිහොතුන දෙවිවරු අතර විතරක් තිබියුතු ගුණාංගයක් නම් නෙවී. මේ සත්පුරුෂෝ ධර්මය දෙවිවරු අතර පමණක් තිබියුතු ගුණාංගයක් නම් නෙවී. මෙ සත්පුරුෂෝද ධර්මය මේ ලෝක සෑම සත්වයක් ලංඟම තිබියුතු වටිනා විශේෂ ගුණයක් ඇටිට හඳුන්වන්නට පුළුවන්. එම ැහැම සත්වයෙක් ළංඟප තියෙන වනම් මනුෂ්‍යෝ ච්චාපිළඟත්ති බියුතු ුණනාන්ගයක් මොකද වැඩි හිට අයට ගරු කිරීම. දෙවිවරු පිංහතුන කාරණාවම මේ සිද්ධ කරන්නේ. පංවත්න දිවියලෝකයේ දෙවිවරු මේ මනුෂ්‍යලෝකී මිනිස්සුන්ට විශේෂසිෙන් උදව් කරනවා එහෙම උදව් කරන්නේ මේ මනුෂ්වලෝකයේ මිනිස්සුන්ගළඟ තිබෙන ගුණයට ගුණේ ගැන සල කලාා නමුත් අපේ බොහෝ දෙනෙ කද පොරුතු වෙලා තියෙන්නේ මේ දෙවිවරුන්ගේ යම් යම් දේවල් යදින්න ඉල්ලන්න එහෙම ඉල්ලන්න අපි මොනුමොන වගේ දේවල්ද පාවිච්චි කරන්නේ සමහර වෙලාවට ඒ දෙවිවර වෙනුවෙන් පූජවට්‍ය හදාගෙන එමන එත්තම් බොරුවට ගුණවරණනාවක් කරල සෙත්්කවයක් හදාගෙන අපි ඒ දිවිවරු ළඟට ගිහිල්ල දෙවියන්ටේ සෙත්කවි කියෝමින් අර පූජාවට්්‍යි පූජා කරනවා පිංහොතුනී දිවියලෝකයේ දිවිවරුන්ට තියෙන අම්ඹ ආදී පලතුරු කොයිතරම් උසස්ද කියල කියනවනම් ඔබට හිතෙයි ඒ දෙවිවරුන්ට අපේ මේ තියන පළතුරුව වලින් මොකද තියෙන ප්‍රයෝජන කියලා දිවිලෝකයේ දෙවිවරු පංත්නී ඒ දිවියලෝකයේදී කවදාවත්ම මනුෂ්‍යලෝකය අපි පූජා කරන කිසි පලුතුරක් භාරගනිනේ මොකද දවසක් ඔය අම්භකාදක පේතවත් වේ සඳහන් කරලා තියෙනවා ඩිවියලෝකන් එක අඹගෙඩියක් මේ මනුෂලෝකෙ දේවනවා.මම් අඹගෙඩිය රටේ රජතුමාට ලැබෙනවා. මනුෂ්ලෝක කවදාවත් දැකපනැති අඹගෙඩියයක් නිසා රජතුමා මේ අඹගෙඩිය කෑලිවලට කපල සිරකරුවන්ට කන්න දුන්න. ලෙඩෙවෙච්චි සිරකරුවෙක් මේ අඹ කෑල්ලක් කෑවම ලෙඩෙවෙච්ි සිරකරුව සුවපත්තුනා හළුවච්ච සිරුවෙක්ම මේ අඹ කෑඇල්ලක් කෑවම මහළුවෙච්චි සිරවා තරුණ වනාාලු. එතකොට බලන්ඩ දිවලෝකයේ දෙවිවරුළඟ තියන අඹ කොයි තරම් උසස්ද කියලා. අපේ පින් ඔතුම් කල්පනා කරලා බලන්ඩ ඒ තරම් වටින අඹ දෙවුලොව තියෙද්දී තිෙල්බිහෙත් ගහපු. සමහර වෙලාවට ඉදුනෙවත් නැති සමහල්ලට සෝදපුුවත් නැති සමහරලාට කුණු වෙලා පනුවගහපු මේ පළතුරු වට්ටියක් ඔයි කියන දෙවිවරු පිහතුනනි බාර ගැනීවිද. පිංත්නී අපේ පළතුරුවලින් ඒ දෙවිවරුන්ට කිසි ප්‍රයෝජනයක් නැෑ. අපි කියන එක සිෙත්කවියකින්මත් ඒ දෙවිවරුන්ට ප්‍රයෝජනයක් නෑ. දෙවිවරු කවදාව. ඒ දේවල් නිසා මිනිසුන්ට සලකන්නෙත්න්නේ. ධර්මී සඳහන් කරලා තියනවා. දෙවිවරු මිනිසුන්ට සලකන්න නම් ඒ මිනිසුන්ගෙළඟ තිබෙන ගුණාංගමොනවද කියලා. දැන් උදාහරණයක් සඳහන් කරනවනම්. මහමොහෝදට පත්කරලා ඉන්නවා. චාතුම්මහාරාජික කියෙන දිවලෝකෙන් මනිමේ කලා කළ දවුදවා. ඇයට පැවල්ලා තිබෙන රාජකාරිය තමයි මේ මනුෂ්‍යලෝකයේ හරියට තෙරුවන් සරණ ගියපු හරියට පන්සිල් රකින දෙමෝපියන්ට උපස්ථාන කරන ගොරුවරුන්ට වැඩිහිටියන්ට ගරු කරන නිතර දන්දින මෙන්න මෙවැනිෙ මේ මහමොහොදින් ගමන් කරද්දී. ඒ කනාාට යම්කිසි අනුතුරක් වුනොත්. ආන්‍ය ඒ කෙනාව ගලවගන්න. එකෙනට උදව් කරන්න. යම්කිසි කරදරේකට පත්වනොත් ආනේ ඒ කෙනාට උදව් කරන්නේ මේ මනමේ කළ දවු්දූ පත් කළ තියන්නේ. එතුොට එතන සඳහන් කරනවා මේ වැඩිහිටියන්ට ගරු කරන පිරිසත් රකිනව කියලා. ඉවගේ නොුවෙක් තැංවොල ධර්මය සඳහන් කරලා තියෙනවා මේ දෙවිවරු මිනිසුන්ට උදව් කරන්නේ මොනකාරණාව මතද කියලා. එවන මේ අපිළඟත් තිබියුතු විශේෂ ගුණයක් තමයි මේ වැඩිහිටිය අයට ගරු කරනව කියන කාරණාව. බලනක පිවොතු අපිම පංග සමාජය තුළ භික්‍ෂු සමාජය තුළ මේ කාරණ වහර පූරු ිස්මතු වෙලා තියෙනවා. අපේ පිින් ඔත්තුන් දැක ඇති. සමහර වෙලාවට හාමුදුල්ල දෙනමක් එකට මොන ගැහෙනකොට. උන්වහන්සල දෙනම විමසන ප්‍රශ්නයක් තියනවයි කියෙන කාට. ස්වාමිනෝ බහන්සට වස්කීයද කියලා. එක අපි මේ ශසනී නවක වයෝර්ධ භාවේ තීරණය කරන්නේ වස් අනුපිළිවට අනුව. අපිතමු යම්කිසිකිනෙක් අවුරුදු පණහික් මහනවෙනවා. තවකෙනෙක් ඉන්නවා අවුරුදු පහළුවවෙෙන්ගිතර මහන වෙලා. ඒකිනාාට ඒකිනාා උපසම්පදා වෙලා දෙවරුද දහයක් කෙනවා ඒකන අපිට අවුරුත් තිහයි කිලවයිස. හැබ අවුරුදුුව පණහක් වෙන හාමුතුරු උපසම්පදාවෙලා අවුරුදු දෙකයි. අවුරුදු තිහක් වෙන හාමුදුරන්ට උපසම්පදාලා අවරුද්දහයයි. අර අවුරුදු දහයක් උපසම්පදා වෙලා ඉන්න හාමුදුරුවන්ට අර අවුරුදු පණහක් වෙලා උපසම්පදාවෙලා අවුරුදු දෙකක් වෙන හාමුදුරුවෝ වන්දනා කරන්නට ඕන. එක තමයි පිළිබල මෙ නවක වයෝර්ධ භාාවී තීරණය කරණ වස්සනු පිළිබලට පිවතුනී ඒ නිසෑ උන්වහන්සලෙකිනකා මේ කතාබහ කරලා කතාබහ කරලා උන්වහන්සලගේි වැඩිහිටි බවතීරණය කරලා වන්දනා කරන්න. නමුත් අපි සමාජයේමී බොහෝදනේ කතරම මේ වැඩි හිටියන්ට ගරු කරනවා කියෙන කාරණාව ඉවත් වෙලා තින පිදකිනවා. ඒක ඉතරම් හොඳ දෙයක් නම් නෙවවිී. වැඩි හිතියන්ට ගරු කරනව කියන කාරණ විශේෂ කාරණාව. පිංහොතුනී අපි හිතමු ඔන්න පවුලි පිරිසක් එක්ක යනව පන්සලට ද අයි පුතයි අම්මයි තාත්තයි යයි. අපි පන්සලට ගියාම පින්වත ඉස්සර වෙලාම අර පිරිස අය හාමුදුරු නමක් දැක්කමර කාව දිස්සර වෙලා වන්දනා කරවන්නේ. ඉස්සර වෙලාම අපි වන්දවන්නේ කොඩල් අමයි දෙන්නම. ඊට පස් අපි වන්දවනවා ඊට පස්ස අපි වදිනවා අපි දාකිෙනවා අම්මයි තාත්තයි වදිනවා පස්සෙදමයි අච්චිසිය. පින්හතුන එතනදී අර ළමයි දෙන්නටයි දෙමවපියෝ දෙන්නටයි දෙගොල්ලොටම වැඩිහිතයන්ට අගෞරව කරලා අකුසල කර්මයක් කරගත්තා. මොකද වැඩිහිතියන්ට මුල්තැනදීල ගරු කිරීමත් මහ කුසලයා. එක විශේෂ කුසලයා පිංතුනී පන්සලට ගියාම ඉස්සර වෙලාම දරුවන් වන්දනා කරවන්නට එපා. ඉස්සර වෙලාම් වඳින දෙ නැතැනන්නේ වැඩි හිටම කෙනාට. ආච්චි සයනම් ආච්චි සයට වන්දවන් වදිින දෙන්න. ඊට පස්ස අම්මයි තාත්තයි වන්දි ඊට පස් ෙදදි දුවයි පපුතයි වදන්න. මේක තමයි පින්හතුන. නියම ක්‍රමවේදය වන්දනා කරද්දිී එතකොටර වැඩිහිටියන්ට ගරු කරනව කියෙන කොසල ඇත් අයිති වෙනවා. සංගරක් නිවන්ධනා කිරීමේ කුසලයක් අයිති වෙනවා බුදුරජාන් වහන්සේ ළඟට ගැත් කොහොම කරන්න චෛතය ඟට ගියත් විහාරයකට ගියත් ඔය කියන කාරණාව ඔයි විදියටම සිද්ධ කරන්න මොකද ඒතු ලිින් තමයි පින්තුන මේ වැඩි හිටියන්ට ගරු කරනව කියන කාරනාව දරුවන්ගේ මනස දරුවන්ගේ මනසය ඇති කරවන්නට පුළන් එක මහකු සලයා කවදාවත් හොඩා ළමයි ඔවුන්ට තේරෙන්න්නේිනෑ එහෙම කෙළෙ කවදාව පින්ගුතු අරවා ග්‍යාකුසලයක් සිදුවෙන දෙදයක් දරුවන් යැතින්ක කරන්න. බලන්න පින්හතුන අපේ හාමුදුරුවරු දානෙකට වඩිනකොට ඒ දානට වඩින අනුපිළිවල බලන්න ඉදිරිෙන්ම බුදුරජාන් වහන්සේ වඩිනවා ඊට පස්සෙදි තමයි ලොකු හාමුදුරු වටින්නේ. ඊට පස්සෙදි වඩින්නේ ඒ ලොක හාමුදුරන්ට වඩා බාල හාමුදුරු නමන්. ඒ හාමුදුරන්ටත් වඩා බාල හාමුදුරුව නමක්තම ඊළඟටින්නේ. ආං එහෙමයි පින්වතුන සමහර වෙලාවට හාමුදුල්ල පනස්තමක් විතර වඩින වන අන්තිම කෙලවරට කෙල්වට යනකට ංචිම පුච හාමුදුරට ගත්තමයි. කොඩා දුල්ල කියෙල කවදාවත් ඉස්සරහට ගෙන යන්නේ. මොදක තමයි ක්‍රමවේදය. එතකොට තමයි පින්සිද්ධ වෙන්නේ. එතන ති වැඩි හිටියන්ට ගරු කරනව කෙන කාරණාව. පංවත්නී බ ඔබ තුල මෙන්න මේ කාරණාව දියුණු කරගණඩ උත්සාහ කරඩ එතකොට ඔබට කාන්තියෙන්ම දෙවියන් ්‍යාශිරවාදයයක්ත් ලැබෙනවා. ඒ විතරක් නෙවෙේ ඔබට සසරට මහත් කුසලෙකුත් ඒතුරින් ලැබෙනවා එනං එදා අංකොර දෙවියෝ අංකොර දෙවියෝ යොදුන් දොළහක් ආපස්සටගිය තමන්ට වඩා වැඩිහිටි තමන්ට වඩා බලාවත් මහේෂාකෙ දෙවිවරු එතනටප නිසා මේ කාරණාව අමතර කරුණක් ැටට ම මතක් කලේ ඒ කාරණාවත් බොහොම විශේෂ වැදගත් කාරණාවක් නිසා දුජාණන්හන්සේ අංකර දෙවයට කතා කරනවා. කතා කරලා භාග්‍යතුනන් සංකෘරදේවයාගේෙන් ප්‍රශ්ණයක් හනවා. අපි එමන ලබන සති බලමු භා්‍යතු වහන්සේ මොකද අංකුරද දෙවයාගගේ හප ප්‍රශ්ණි කියලා. කාලවෙලා නිමාවට පත්තිල තිබරෙන නිසා අදදේශනාව පිමිතිකින් නිමාවට පත් කරනවා. අදම උතුම් සද්ධරම දේශනාව ලු හත් ලකයාට මහත් අනුකම්පාාවෙන් දේශනා කරවන්නට තර්ම දේශනාවේ දායකත්වේ දරපු පිංවොතුන්ට පුනානුමෝදනා කරමින් අපි මේ දේශනාව නිමාවට පත් කරනවා. හද දේශනාවේ දායකත්වේ ගැෙන කටුතු කරනු ලබන්නේ මහරගම පදිංචි මොහන් ජිනසේන මහත්මා ප්‍රධාන පවු්ලේ පිංවොතුන් පිරිස. එබංවතුන් බලාපොරොත්තුනවා විශේෂයෙන්ම GP කුළතුංග හාමිනේ ආච්චිට එවගේ Uු ජෝසි්ෝ ආදරණීසිීයට එවගේ UMC ශ්‍රයාාලතා ආදරණිය පුංචියම්මාට එවගේම සෝමසිර ජිනසේන පියාණන් ප්‍රධාන නමීම් මියපරලෝගියපු සංසාරයේ සියුළමීගේ ඥාතීන්ට අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා ඒ හැම දෙනාටම මේ සියලු කුසල් අනුමෝදන් වේවා ඒ හැම දෙනාගේම භවගාමේ ජීවිතය සුවපත්වේවා ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාරය සත්‍ය ධරමය අවබෝධ වේවායි සාධෝ කියා අපි මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. එවාගේම ජවිරු පසංජිත් ජිනසේන පුතුළුවන්ටත් මෙවෙලාවේ විශේෂය මාශිරුවාදය කරනවා.ඒ පොතුනුවන්ගේ අධ්‍යාපන කටුතු සර ප්‍රකාරම සාර්ථකමත් පේවා අනාගතය යන ගමන නිදුක්ව නීරෝගීව කිසිදු බාධහාවකින්තුරෝ ගමන් කරන්නට ශක්තිය දහිරිය සැලසේවා කියලා මේ වෙලාවේ ආශිරුවාදය කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේම සෙනෙහිලතා ජිනසේන, ආදරණිය මෑැනියන්ටත් මේ වෙලාවෙේ විශේෂයම සේත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදය කරනවා පවුලේ හැම දෙනාටම නිදුක්භාවය නිරෝගේයේ භාවය සැලසේවා කියලා ආශිරුවාදය කරන්නට බලාපොරොත්තු වෙනවා. එවගේම විශේෂ පුඥාන මෝදනාවක් කරනවා සිංහල ජාතියේත් සම්බුද ශාසනයත් ආරක්‍ෂා කරගනීම වෙනුවෙන්. මන්ගේ ජීවිත පරිත්‍යයාාගෙන් කැපවෙලා මේ සම්බුද ශාසනයේ රැකගත්තුූ අතීතයේ ජීවිත පරිත්‍යාග කරපු අනූපමය සේවයක් කරපු දුටගැමොුණු නරවිරවාණන් ප්‍රමුඛ සියලු නරවිරුවන්ටත් එවාගේ රටජාතී විඩුවෙන් ජීවිත පරිත්‍යාග කරපු සියලු රණවිරුවන්ටත් මේ වෙලාවේ විශේෂීම පින්ං අන්මෝදන් කරන්නට ඒ සත්පුරෂ දායක පින් තුන් පිරිස පොරොත්තු වෙන. එමනන් ඒ අතීතියේ මෙිරටජාතිී වෙනුවෙන් කැපවෙලා ජීවිත පරිත්‍යාගෙන් රැකගත්තු ඒ නියගිය හැමදිනාට මමී පිින් අනුමෝදැන් වේවා හැමදිනාගේම බවගාමී ජීවිත සුවපත් පේවා ප්‍රාර්ථනය බෝධයකින් උතුම් ඒ චතුරාර් ස්‍ය ධරමියාවවබෝධ කරගන්නට ඕන්ට මේේ පින් පාරමිතාවක්ම වේවා කෙලපින් අනුමෝදන් කරනවා ඒවාගේ අපගේ ජීවනාලිය බඳු වූ කලාවැැව, වාරිකාර්මාන්තය කලාවූ ධාතුසේන මහරජතුමන් සහ වාරිකාර්මාන්තයට දායෙකෝ සියලු මුතුන් මිත්තන්ට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ති බොහම සත්පුරුෂ දායක පින්හතුන් පිරිසක් ඒ අතීත මුතුන් මිත්තන් පවාස්සෙහි පත්තරමින් කෘථගුණ සැලකීමේ මහපින්කමක් කැටියට මේ පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා එමනං ඒ සියලු රජදරුවන්ටත් මේ සියලු පින් අනුමෝදැන් වේවා මහන්සල හැමදිනින්බ සතුටු සිත් ඇතිව මේ පින් අනුමෝදන් කරගනිත්වා කියල ප්‍රාර්ථනා කරමු. ඒවාගේම ධර්මදේශිකැන් වහන්සේ ප්‍රමුක සම්බෝද්ධ සාසනී චිරස්ථිතිය සඳහා ඇපකැපවෙන සියලු ආරය මහා සංගරත්නයටත් නිදුක්් නීරෝගේ දීර්ඝාෞෂ සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. ඒවාගේම දැන්ඩ රෝගාතුරව සිටින සීලව ශ්‍රීලාංකිකයන්ටත් ලෝකවාසේ හැමදිනාටමත්. ක්මං නිරෝගු සවේ ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්වෙනවා ඒ සියලු යහපත්සත් ප්‍රාර්ථනාවන් සියල්ලක්ම ස්ොර ප්‍රකාරෙම සාරර්ථකමත්තේවා නිදුක් නීරෝගේයේ දිර්ගාෞෂ සම්පත්තිය සැලසේවා අවසාන්නේයේදී නෙත්නාලිකාවේ සභාපතිතුමන් පදාන කාරෙමන්් ලිපින් අත් හැමදිනාටමත් මීපිං අනුමෝදන් වේවා ඔබා පැහැමදිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුක සහගත ප්‍රතිපදවිෙන් සියලු දුකින් මිදෙම්වා මී සියලු කිලිස් බරින් නිදහස්වෙන්වා අජරෝ අමරෝ නිවන ලැබසැනසෙන්නට මකු සල්ලුතුම් පාරමිතාවක්ම වේවායි සාධූ සාධෝ සාධෝ කියයා ප්‍රර්ථනා කරගමෝ. ආකාසට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහිද්දිිකා. Puഞන්ang අනුමෝதிtwa சிරරකතුු සම්මා සම්බුද්ධ සාසනං சிරන්රකන්තු සම්මා සම්බුද්ධ දේශන சிරරකතුු සම්මා සම්බුද්ධ සාාවකං